පිස්පාසාව සරලව හදාරන අයට මුල සිටම හදාරන අය වෙනුවෙන් අද අපි ගෙන එන්නේ තවත් ඉතා ප්‍රයෝජනවත් වාක්‍ය රටාවක්. අපි යූස් කියන පදේ පාවිච්චි කරනවා කියන අදහසින් use use යන පදේ පාවිච්චි කරනවා කියන අදහසින් අපි භාවිතා කරනවා. නමුත් මේ use වලට ed දාලා use to යන අදහසින් ප්‍රකාශ වෙනවා මේ යමක් ඉස්සර කළා දැන් කරන්නේ නැහැ ඉස්සර කරන්න පුරුදු වෙලා හිටියා දැන් කරන්නේ නැහැ කියන අදහස. උදාහරණයක් ඇටිට ඉස්සර මම දුම් බොන්න පුරුදු වෙලා හිටියා දැන් බොන්නේ නැත්තම් I used to smoke කියන්නේ ඉස්සර දුම් බීපු බවත් දැන් දුම් බොන්නේ නැති බවත් ප්‍රකාශ වෙනවා. අපි බලමු උදාහරණ කිහිපයක්. I used to work in a factory. මම ඉස්සර වැඩ කළේ කර්මාන්ත ශාලාව. නමුත් මෙහි used ed දාලා තිබෙන නිසා අනිවාර්ය අතීත රටාවක් බවට පත් වෙනවා. මෙහි වර්තමාන රටාවක් නැහැ. මෙයින් ප්‍රකාශ වෙන්නේ ඉස්සර කර්මාන්ත ශාලාවක වැඩ කළ බවත් දැන් මෙහි වැඩ කරන්නේ නැති බවත්. We used to read a lot of books. අපි ඉස්සර ගොඩාක් පොත්පත් කියෙව්වා. We used to read a lot of books. අපි ගොඩක් ඉස්සර පොත්පත් කියෙව්වා. They used to live in the same street. එයාලා එකම වීදිය තමයි ඉස්සර ජීවත් වුනේ. They used to live in the same street. ඉස්සර එයාලා එකම වීදියේ ජීවත් වුණා. උදාර used to have a piano. උදාරට ඉස්සර පියානෝවක් තිබුණා. උදාර used to have a piano. උදාරට ඉස්සර පියානෝවක් තිබුණා. දැන් ඒ නැති බව ප්‍රකාශ වෙනවා මේ වාක්‍ය රටාවෙන්. She used to have a long hair. ඇයට ඉස්සර දිග කොණ්ඩයක් තිබුණා. She used to have a long hair. ඇයට ඉස්සර දිග කොණ්ඩයක් තිබුණා. I used to play tennis. මම ඉස්සර ටෙනිස් ක්‍රීඩා කළා. I used to play tennis. මම ඉස්සර ටෙනිස් ක්‍රීඩා කළා. He used to be a driver. ඉස්සරයා රියදුරෙක් ලෙස වැඩ කළා. නැත්නම් රියදුරෙක් වුණා. He used to be a driver. B කියන්නේ වෙනවා. ඔහු ඉස්සර රියදුරෙක් වුණා. I used to wear glasses. මම ඉස්සර කණ්ණාඩි දැම්ම නැත්නම් කණ්ණාඩි පැලඳුවා. පැලඳ ගත්තා. I used to wear glasses. He used to smoke a lot. එයා ඉස්සර ගොඩක් දුම්පානය කළා. He used to smoke a lot. එයා ඉස්සර ගොඩක් දුම්පානය කළා. නැවතත් මෙහි අදහස හොඳට මොළුවට ගන්න. Used to කියන්නේ පාවිච්චි කරනවා කියන අර්ථයක් නෙමේ. ඉස්සර කළා දැන් කරන්නේ නැහැ. ඕ ඉස්සර තිබුණා දැන් නැහැ යන අදහසයි. ඉස්සර කරන්න පුරුදු වෙලා සිටියා යන අදහසයි. Mega English Academy ශ්‍රී ලංකාවේ එකම දින 15 ඉංග්‍රීසි කතා කරවීමේ නේවාසික කඳවුර. ඔබට ගැළපෙන පාඨමාලාව අදම තෝරා ගන්න. Mega English Academy. හිතමු අර්ජුන රණතුංග used to play cricket. අර්ජුන රණතුංග ඉස්සර ක්‍රිකට් ක්‍රීඩා කළා. දැන් කරන්නේ නැහැ. She used to watch TV every evening. ඇයි ඉස්සර හැන්දෑවට TV බැලුවා? She used to watch TV in the evening. හැන්දෑවට TV බැලුවා. We used to meet every Sunday. අපි ඉස්සර හැම ඉරිදා වමුණ ගැසුණා. We used to meet every Sunday. Gayan used to drive very fast. Gayan ඉස්සර ඉතා වේගයෙන් රියපැදෙව්වා. Gayan used to drive very fast. I used to eat meat. මම ඉස්සර මස් කෑවා. දැන් නම් කන්නේ නැහැ. I used to eat meat. You used to help me. ඔයා මට ඉස්සර උදව් කළා. You used to help me. They used to pay us a visit every year. එයාලා ඉස්සර හැම අවුරුද්දෙම අපිව බලන්න ආවා. Pay a visit ඉතා හොඳ ක්‍රියාපදයක් බලන්න එනවා. Pay a visit බලන්න එනවා. They used to pay us a visit අපිව බලන්න එනවා every year හැම අවුරුද්දෙම. I used to get up early morning. මම ඉස්සර උදේ පාන්දර අවදි වුණා. I used to get up early morning. මම ඉස්සර උදේ පාන්දර අවදි වුණා. යමක් ඔයා ඉස්සර කරලා දැන් කරන්නේ නැත්තම් used to දාලා ප්‍රකාශ කරන්න. මම ඉස්සර මාළු කෑවා. I used to eat fish. මම ඉස්සර කිරි බිව්වා. I used to drink milk. මේවා ඉස්සර කළා දැන් නම් කරන්නේ නැහැ යන අදහස used to මගින් ප්‍රකාශ වෙනවා. අපි බලමු මේ කුඩා පාඩම තුළ ඔබ මේ වචන කෙරෙහි අවධානය යොමු කරන්න. work වැඩ කරනවා, factory කර්මාන්ත ශාලාව, same සමාන, street වීදිය, long දිග, hair කෙස්, b වෙනවා යන අදහස, wear පළඳ ගන්නවා පළඳිනවා, glasses කණ්ණඩි, smoke දුම්බනවා, watch බලනවා, evening හැන්දෑව, meet
හමුවෙනවා fast වේගෙන් very ගොඩක් meat mass pay a visit බලන්න එනවා pay a visit බලන්න එනවා කෙනෙකු බලන්න එනවා pay a visit get up අවදි වෙනවා මේ ආකාරයෙන් අපි ඔබ වෙත ගෙන ආ සියලුම සරල ඉංග්‍රීසි පාඩම් මාලාව නරඹන්න ඉදිරියටත් අපි ඔබගේ ඉංග්‍රීසි භාෂාව වර්ධනය කිරීම සඳහා ඔබට නොතේරෙන එහෙත් ඉතා වැදගත් රටා ඔබ වෙනුවෙන් පුහුණු කිරීමට සූදානම්.